හැමෝටම සුබදවසක් එහෙනම් අද පටන් ගමු කොහොමද මේ කලින් මිලේ කිව්වා වගේම කොහොමද ප්‍රතිරෝධ පද්ධති සරලව සුළු කරන විදිහ. ඒතකොට අපි කලින් කතා කරා කොහොමද මේ ප්‍රතිරෝධ පද්ධතිය දෙකක් තියෙනවා. එකක් තමයි ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතිය සහ සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතිය. ප්‍රබෝධ ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතිය කියන්නේ ප්‍රතිරෝධ එකින් එකට ශ්‍රේණිගතව එක දිගට තියෙනවා. එතකොට ඒ වගේ දෙකක අපිට කෙලින්ම ප්‍රතිරෝධවල එකතු වෙන ගන්න පුළුවන් ඒක සමකේ සමාන ප්‍රතිරෝධය. ඊට අපි ගත්තොත් සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතියක් ගත්තොත් ඒක අපි එක එක ආකාර වලට විසඳන්න කියලා දුන්නා කලින් වීඩියෝ එකේ. එතකොට අපි කිව්වා සමාන්තර දෙන්නෙක් ඉන්නවනම් ඒ දෙන්නගේ ගුණිතය i කියන බෙදුවාම අපිට සමාන ප්‍රතිරෝධය ගන්න පුළුවන් කියලා. ඒ වගේම සමාන ප්‍රතිරෝධ කිහිපයක් තියෙනවනම් ඒ ප්‍රතිරෝධයකගේ ප්‍රතිරෝධ ගණනින් බෙදීමෙන් ගන්න පුළුවන් කියලා කිව්වා. තව තවත් විශේෂ කමඩියක් කිව්වා. ඒක කලින් වීඩියෝත් එක්ක පොඩ්ඩක් බලන්න ඕගොල්ලෝ. ඉතින් දැන් අපි යන්නේ පොඩි මේ සරල ගැටලු ටිකකට. එතකොට අපි ගත්තොත් මේ ප්‍රතිරෝධ පද්ධතිය. මේ වගේ ඒවා තමයි සාමාන්‍යයෙන් අපිට එන්නේ මෙතන සංකීර්ණ දේවල්. එතකොට මේ වගේ ප්‍රතිරෝධ පද්ධතිය අපි දැක්කහම මුලින්ම කරන්න ඕන දේ තමයි අපි දන්න දේවල් ටික කරන්න ඕන. අපි දන්නේ මොනවද? අපි දන්නවා ශ්‍රේණිගතව මොකක් හරි පරිපදයක් තිබ්බොත් ඒ ප්‍රතිරෝධ ටික එකතු කරන්න ඕන. තව සමාන්තරද ඒ කියන්නේ සමාන්තරද කියලා හඳුනගන්න ඕන. සමාන්තරය කියලා කියන්නේ ප්‍රතිරෝධ දෙකටම එකම විභවාන්තරයක් තියෙනවා. කියන්නේ ඒගොල්ලෝ අන්තිමට ගිහිල්ලා සම්බන්ධනේ කොහරි එකම කෙලවරවල දෙකට නම් අපි කියනවා සමාන්තරයි කියලා. කියන්නේ සරලව ගත්තොත් ප්‍රතිරෝධවල විභව සමාන. ඒ විභව සමාන ඔක්කොම ප්‍රතිරෝධ මොකද වෙන්නේ? ඒවා සමාන්තර දෙකට ගන්න පුළුවන්. ඒක එහෙම දැන් මුලින් බලන්න ඕනේ චෙක් කරගන්න. එතකොට මුලින් බලන්න ඕනේ කොහොමද ඒ වගේ සරල දැන් ටික තියෙන්නේ. එනවා ගත්තොත් එහෙම අපි දන්නවා මේ ප්‍රතිරෝධ පද්ධතිය. එතකොට ඒ වගේ ගත්තොත් අපිට සරලවම පේන්නේ කවුද? එක්ක ශ්‍රේණිගත කැලලක් කියනක සමාන්තර කැලලක්. එහෙනම් මේ විදිහ බැලුවම අපිට පේනවා කවුද? මේ 6 සහ 3 දෙන්නම සමාන්තරයි. මොකද මේ දෙන්නගෙම අග්‍ර එකයි. එකම විභව වල සම්බන්ධලා තියෙනවා. මේ විභව ගැන පාඩ කරමු. එතකොට මේ ටික පාඩ වෙන්නේ එක පාඩේ. මේක පාඩ වෙන්නේ එක පාඩේ. තරගතු මේ ප්‍රතිරෝධ දෙකම අග්‍රහරා විභවාන්තර ගතොත් රතු කළු මෙයාගේ රතු කළු එහෙනම් මේ දෙන්නම සමාන්තර ගතයි. ඒක සමාන්තර වෙයි නම් ඩිව්වේ කොහොමද? මේ දෙන්නගේ කෙලින්ම සමගය මේ කෑල්ලේ විතරක් සමගය බෙදගත්තේ ඇයි? මෙයා හැම වෙනවා 8 ඕම් එක. මෙයාගේ සමගය දෙන්න ගුණිතේ බෙදීම අයික්කය. 6 වරක් 3 18 එතන 8 බෙදීම 9. ඒක වගේ දෙකක් තියෙනවා සරලව විදිහට ගුණිතේ බෙදීම අයික්කය ගන්න. දැන් මොන හෝ සරල කරගත්තා. ඊට පස්සේ මොකද? දැන් අපිට මෙයා දිහා බලමු පිළිම් පේනවා. ආ මේ දෙන්න කොහොමද කියන එකට ශ්‍රේණිගත. එහෙනම් ශ්‍රේණිගත නම් මොකද? කෙලින්ම දෙන්නගෙන එකතු වෙන අපිට මෙයාගේ සමප්‍රතිරෝධය 10 කියලා ගන්න පුළුවන්. ඒක තමයි මොකද? හරි. අපි තව ගානකට එමු. දැන් මේ වගේ ගානක් දුන්නොත්. ඒකෝරට පේනවා. ඒත් මෙයා දුන්නු කිසිම කලබලයක් වෙන්න ඕනේ නැහැ. මුලින්ම බලන්න අපිට පේන සරල තැන් ටික. මුලින්ම අපි සරල තැනට ගන්න ඕනේ මෙයාව. මේ වගේ සංකේතන දිනවා මුලින් සමතැන්න ගන්නවා. ඉතින් සමතැන්න ගත්තදී අපිට දැන් අහන්නේ මේ AB අතර ඉකෝ මේ ප්‍රතිරෝධයෙන් සමාන ප්‍රතිරෝධය. ඉතින් අපිට එක පාට මුළු සුළු කරන්න බෑ. ඒතකොට මෙයා මෙයාම සුළු කරන්න බෑ එක දිගට. ඒතකොට දැන් පළවෙනි කරේ දෙන්න පුළුවන් ආ මෙයයි මෙයයි ශ්‍රේණිගතයි වෙන්නේ නැති කියලා. මොකෝ එක දිගට තියෙන නිසා. එහෙම වෙන්නේ නැහැ ඇයි? මොකද ඒ අතරමැදට තව ප්‍රතිරෝධයක් සම්බන්ධලා තියෙනවා. එතකොට අපි මුලින්ම කරන්න ඕනේ එක දිගට හෝ සමාන්තරගතව තියෙන ටිකක් අපි ගලා ගන්න ඕනේ. ඒක අපි පේනවා කෙලින් මෙන්න මේ දෙන්නව ගත්තොත්. ඒක අපි පේනවා මේ දෙන්න ගත්තොත් මේ දෙන්න ශ්‍රේණිගත එක දිගට තියෙනවා. නැත්නම් කවුරු සම්බන්ධයලා නැහැ. වෙන මොකුත් සම්බන්ධ වීමක් කියලා නැහැ. මේ දෙන්න එක දිගට තියෙනවා. එහෙනම් මේ දෙන්න ශ්‍රේණිගතයි. ඒක කෙලින් මේ දෙන්න අපිට සුළු කර ගන්න පුළුවන් 8යි 4යි 12යි කියලා. ඊට පස්සේ තව බලමු සරල දැන් ටික. ඒක අපිට තව බලුවොත් පේනවා මෙන්න මේ දෙන්න. මේ දෙන්න එක විභවයක තියෙනවා. මේ පැත්ත එක පාටක් මෙතන තව පාටක්. ତොර දෙන්නම් තියෙන එකම විභවයක. ତොර ගත්තොත් කෙලින්ම 8යි 8යි අපිට ගන්න තැයි 4යි කියන මොදල ගන්නවා සමාන ප්‍රතිරෝධ තිබ්බොත් එක් ප්‍රතිරෝධයකට ප්‍රතිරෝධ ගන්න ඉන්නේ. ତොර මේ දෙන්නක සමගි අපිට ගන්න තැයි ඒ දෙක අතරින්ම සම්බන්ධ වෙනවා 4යි ඕම් කියලා. මේ විදිහට. ඊළඟට මේ 4යි ඕම් මේ හතරයි යොමු බලන්න. වාහන දෙන්නගම එකම අග්‍රවලට සම්බන්ධලා තියෙනවා.
මෙයා මෙතන හිටියට එකම කම්බි එක ඇල්ලක් නෙදී නේ එකම විභවයක් තමයි මේක කරලා තියෙන්නේ මේ පැත්ත ගත්තොත් එහෙමයි මෙයාගේ සහ මෙයාගේ එකම විභවයක තියෙන්නේ ඒතර 4යි 4යි ගත්තොත් කීයද එතන 2යි 2යි ගන්න පුළුවන් දෙන්න සමාන්තරද නිසා හරි දැන් මොන කොටක සරල කරගෙන තියෙන්නේ දැන් පොඩ්ඩක් මෙයාගේ ඇඳලා එතන 4යි පස්සේ මෙතන 6යි මෙතන 12යි ආයෙ මෙතන ඔහොම දෙකයි යෝ ඉතින් මෙතන A මෙතන B හරි ඔන්න තව සරල කරගත්තා දැන් වැරුවොත් දැන් ඔයගොල්ලන්ට පේනවා කෙලින්ම මෙයයි මෙයයි මොකද වෙන්නේ සමාන්තරගතයි එහෙනම් එන ගුණිතය බෙදීමයි කියේ 72යි 72 බෙදීම 10යි කියන්නේ 4යි ඊවසේ ගත්තොත් ආයෙ පොඩ්ඩක් සරල කරලා ගත්තොත් ඔහොම 4 තියෙනවා මේ දෙන්නගේ සමකය මෙහෙම එනවා මෙතන දෙක තියෙනවා 4යි මෙතන 4යි මෙතන A මෙතන B දැන් ගත්තොත් මොකද වෙන්නේ A විය දෙන අපිට සමක වෙතල දෙනවා එහෙනම් A විය දෙල ගත්තොත් මේ ඔක්කොම ඉන්නේ එක දිගට තියෙනවා එක දිගට එතකොට එක දිගට ගත්තොත් එහෙම 4 4 8 2 10 ඔබ ගත්තයි ඔයගොල්ලෝ වැරදි වටහීමක් ගන්නකොට කොයිද ආවකොත් මේ දෙන්න සමාන්තරකයි කියලා. බොහෝ ගොඩක් කට්ටිය වගේ වැරදි කරනවා. ඉතින් අපි දා ඕනෙකින් මේ අංක දෙක අතර ඉතින් මේ අංක දෙක අතර කියන්නේ මේ අංක දෙකට යන්නේ. ඒතකොට අපි මේ අංක ප්‍රතිරෝධ සමීකරණ දෙක ගන්න ඕනේ. හරි. දැන් අපි තව යාමකට එමු. දැන් මේ වගේ දැක්කා මුලින්ම මේවා සරල කරගන්න try කරන්නේ. සරල කරගන්න අපි මුලින්ම බලන්න අපිට පේන සරලම තැන් ටික. සරලම ශ්‍රේණිගත තැන් ටික සහ සරලම සමාන්තර තැන් ටික. දැන් බැලුවොත් එහෙම අපිට මුලින් පේනවා මේ දෙන්න. එතකොට මේ දෙන්න කොහොමද ඉන්නේ? එකිනෙකට ශ්‍රේණිගත සමාන්තර ගතව. එහෙනම් මේ දෙන්න ගුණිතය බෙදීමයි කියන්නේ භාගය. එතකොට ඒකේ සමකය මොකක්ද? සම්බන්ධ වේවා. හරි. එතකොට ඒ සමකයයි හරි. දැන් ඉතින් මේක දැන් නැහැ. එතකොට ඉන්නේ මෙයා විතරයි දැන්. මෙයයි මෙයයි කොහොමද ඉන්නේ? ඉතින් එක දිගට ඉන්නේ. මේකේ නම දැක්කද? මේ දෙන්න ඉන්නේ එක දිගට. එහෙනම් භාගයයි භාගයයි කියන්නේ ආවේ මේ දෙන්න එකයි යෝ. ඒකයෝ ඉන්නේ මේ කෙරවරවල දෙක. එම්බෝ මේ කෙරවරවල දෙකේ තියෙන සමකින අපිට හම්බ වෙනවා. ඔන්න එකයෝ මුතක. දැන් ඔය එකයෝ මුයි මේ දෙකයි කොහොමද ඉන්නේ? සමාන්තරගතව. දෙන්න එකම අග්‍ර දෙක මත ඉන්නේ. එහෙනම් ඒ දෙන්න ගුණිතය බෙදීමයි කියන්නේ දෙවරක් එක දෙකයි 2 1 3යි. එතකොට අපි ගත්තොත් කොහොමද? ගුණිතය බෙදීමයි කියන්නේ දෙක බෙදීම 3යි යෝ. එයා ඉන්නේ මොකද? එයා ඉන්නේ. එයා ඉන්නේ මේ මේ අපේක මත තමයි හොඳ විදියට. හරි පොඩ්ඩක් මම මෙතන ගන්නම් දැන්. ඒක වැන්දුත් එහෙම. මෙහෙම 1යි යෝ. ඊට පස්සේ මෙහෙම 1 3යි යෝ. ඉතින් මෙහෙම කෙලින්ම මෙතෙන් එනකම් 2 3යි යෝ. අපරෝණ මේ අතර දෙක අතර. දැන් මොකද? දැන් ගත්තොත් අපිට පේනවා මේ දෙන්න කෙලින්ම මොකද වෙන්නේ? එකින් එකට ශ්‍රේණිගතයි. එක දිගට ඉන්නේ. එහෙනම් 3න් 1යි 3න් 2 එකතු කරනවා මෙතන 1යි යෝම් හැදෙනවා. එතකොට ඒක මේ විදියට හම්බුනවා. හරිද? ඒ සෙට් එක ඉවරයි. දැන් ඉන්නේ මෙයයි මෙයයි. එතකොට එයයි ඒ කොහොමද ඉන්නේ? ශ්‍රේණිගතව. එතකොට ශ්‍රේණිගත නම් sorry සමාන්තරව. එහෙනම් ඒ දෙන්නගේ 1යි 1යි භාගයයි. එතකොට අපිට එනවා 0.5 ඕම් කියලා දෙන උත්තරේ. හරි එතකොට ඒක උත්තරය ඇර 0.5 කියලා. හරි එතකොට අපි දැන් මේ දෙන්න ඊළඟ ගන්න. එතකොට මේවා හරි සරලයි. එතකොට මේවා හැම වෙලේම කරන්න තියෙන සරලම දැනින් පටන් අරගෙන කෙලින්ම දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට අපිට ඕන කරන අක්ක දෙක අතරට එන එක. එතන ගත්තොත් අපිට වෙන සරලම දැන තමයි මෙතන. එතකොට අපිට පේන මුලින්ම 6 6 මෙතන සේට් සමාන්තරව තමයි ඉන්නේ 6 6 3යි. කෙලින්ම රටක් ගන්න උත්තර එන්න ඕනේ. එතකොට 3යි 7යි ආයි මේ දෙන්න. එතකොට මෙතනින් එන එකෝම මේ දෙන්න නැහැ දැන් හොඳේ මේ දෙන්න නැහැ ඉන්නේ මෙයා විතරයි තුන විතරයි එහෙනම් 3යි 4යි කොහොමද ඉන්නේ ඉතින් ඉන්නේ ශ්‍රේණිගතව ශ්‍රේණිගතවෙද්දී එයාගේ සමකය වෙනවා අපිට 10යි කියලා එතකොට මේ ඔක්කොම නැහැ ඒ ඉන්නේ 10 විතරයි දැන් එතකොට 10යි මේ 15යි ගත්තොත් ඒ දෙන්නකින් එකට සමාන්තරගතයි එහෙනම් එතන 150 බෙදී 25 කියන්නේ එතන 6යි යෝ එතන එයා ඉන්නේ ඔය විදියට එතකොට ඒ 6යි මේ දෙකයි
ඕගලන්ට එක්ස්පීරියන්ස් එකක් කරගන්න මේවයි ගණන් හදන්න. ඒතකොට මෙතන අපිට පේනවා මේ මේ ඉන්නේ සමාන්තරගතව මෙතන 3යි මෙතන 2යි මෙතන 1යි. එහෙනම් 3යි 1යි 2යි 1යි. 1යි. ඒතර 1යි 2යි 4යි 5යි 5යි 3යි 8යි යෝතිලා අපිට ගන්න පුළුවන් මේ සරලව. දැන් ඊළඟ බලමු මේ ජාතිය දිහා. දැන් මේ වෙන ගණන් දැත්තාම ඔයාලට පේනවා මෙතන ස්විච් එකක් තියෙනවා. දැන් මේ ස්විච් එක මේ අවස්ථාවේදී දැත්තොත් ඉතින් මෙයා ඕෆ් කරලා තියෙනවා. ඒත් ඕෆ් කරලා තියෙනවා කියලා කියන්නේ අපිට දැන් හොයන්න තියෙන්නේ මේ අංක දෙක අතර තිබ්බ අන්තරය. මේ සොල්ප සමුද ප්‍රතිරෝධය. එතකොට මේ සම්පූර්ණයෙන්ම දැත්තොත් අපි මේ කරන්ට් යන මාර්ගයන් දුක් පොඩ්ඩක් මෙතනින් පටන් ගත්තොත් කරන්ට් එක යනවා. ඒතොර ඒ කරන්ට් එක මෙතනින් දෙපැත්තට විදිලා ගමන් කරනවා. කොටසක් මෙහෙට කොටසක් මෙහෙට. දැන් මෙහෙන් යන කොටස මෙතෙන්ට ගමන් කරනවා. ගමන් කළා. එතනින් අපිට වෙනද ස්විච් එකක් තියෙනවා. මෙතන මේ අවස්ථාවේ ස්විච් එක ඕෆ් කරලා තියෙනවා. ස්විච් එක ඕෆ් කරලා තියෙනවා නම් ඒතොර මේ ස්විච් එක කරා ධාරාවක් යන්න බෑ. එහෙනම් අපිට මෙන්න මේ කොටසින් වැඩක් නෑ නේද? මේ කියන්නේ වැඩක් නෑ. ඒතොර පරිමෙතනින් මේක වෙලා තියෙනවා. ඒතොර මෙතනින් පොඩි වයර් ගානක් තිබ්බලයක් ගණන් ගන්න. යාරුණා ඉක්කල ගන්න පුළුවන්. ඒක නිසා අපි සලකන්නේ මේ මාර්ගයෙන් ධාරාව එන මේ මෙහෙට ඇවිල්ලා ඊපස් මේ බොහොම ගිල ධාරාව ඔතනින් ගමන් කරලා ඊපස් මෙතන යන දෙකට බෙදෙනවා. මේ කොටසක් මෙහෙට ගමන් කරනවා තව කොටසක් මෙහෙට ගමන් කරනවා. මෙතනින් ගමන් ගමන් කරන ඒ කොටස ආයෙත් මුල වෙන්නේ. මෙතනින් කොටසක් ගමන් කරනවා මෙතනින් කොටසක් මෙහෙට ගමන් කරනවා මෙහෙම ගමන් කරනවා මෙහෙම ගමන් කරලා අවසානයේදී දෙක සෙට්නවා. ඔය තමයි සාමාන්‍ය ධාරාවට මාර්ග ගන්න. එහෙම ගත්තොත් මට කියන්න උනාව තිබ්බේ එමයි කම්බි ගැලියෙම එල් වෙන කම්බි ගැලියෙම තිබ්බොත් ඒ එල් වෙන කම්බි ගැලියෙම ඉවත් කරලා ගන්න පුළුවන්. ඒ වැඩක් නැහැ පරිපතේ. එතන එමයි අයි කරලා අපි සාමාන්‍ය සුළු කරන් යන්නේ නැති. ඒ සුළු කරන් දෙන්න ප්‍රධානම දේ තමයි මොකද්ද? අපි බලන්න ඕනේ සරවන දැක්ක. ඒතන සරවන දැන් කියවලද්දි සරවන දැන් තමයි සමාන්තර දැනක් වෙන්න ඕනේ. හෝ සරලම ශ්‍රේණි දැනක් වෙන්න ඕනේ. එතන එහෙම ගත්තොත් සරලම ශ්‍රේණි දැන ටිකක් ගත්තොත් නිකන්. ඔර වෙන මේ දෙන්න ගෙලින්ම ශ්‍රේණිකද කිසිම බාධාවක් වුණ නැහැ කියලා ශ්‍රේණිකට. ඒතර එතන දෙකයි කියලා නම ගන්න පුළුවන්. අපි මේක ඇලගත්තොත් එදෙන එක දිගට නිසි සම්බන්ධයක් නැහැ. මම කිව්වා මේක ගැන වැඩක් නැහැ කියලා. ඒතර මේ හතරයි මේ දෙකයි හයයි යොම් කියලා ඔහොම ගන්න පුළුවන්. මේ දෙක ප්‍රතිරෝධය දෙලි මොනවා දෙකයි කියලා ගන්න පුළුවන්. ඊපස් මෙතෙන් දාවම අපිට එකපාරට මෙදින අඩු එකතු කරන්න බෑ. ගෝ මෙදින ශ්‍රේණිකද නැහැ මේක. උඩට පේනවා මෙතනින් තව ගැලක් සම්බන්ධයක් තියෙනවා නේ. එහෙනම් මේ ගැල දෙක ගන්න බෑ අපිට. එහෙනම් අපි ගමු මේ ගැල. දැන් මොකද මේ ගැල මෙන්න. මේ ගැල මොකද? ඒක ගැල එක දිගට තියෙන ගැල. මෙයන්ගේ නිකුත් සම්බන්ධයක් නැහැ නේද? මේ දෙකයි මේ දෙකයි නිකුත් ඉන්නේ. එයා මේ අතර විතරෝ හතරයි ඉල සම්බන්ධ වෙනවා. හරි. දැන් මොන අපි පියවර එක සුළු කරන්න බෑ. දැන් ඊළඟට. ඊළඟට බලමු. තව සරල දෙයක් දෙන්නේ කොහෙද කියලා. තවකට කුත්ති අපිට පේනවා මේ මෙයාගේ මේ අග්‍රය එකම අග්‍රය සෙට් වෙලා තිනම් මේ දෙන මොකද වෙන්නේ සමාන්තර ගත එනම් 6 3 කියලා කියන්නේ 6 3 18 බෙදීම නම් ඒ කියන්නේ 2 රෝමේ දෙන සමාන්තර දෙක කියලා ලොන් සමාන්තර ඊට පස්සේ තව අපිට වෙනවා මේ 4යි මේ 4යි සමාන්තර ගත එනම් 2 ඊපස්සේ ඒ 2යි එයා සමාන්තර මෙතනනේ ඒක මේ මුකුත් නැහැ නේද මෙයා විතරයි ඉන්නේ ඒ දෙකෙන් මෙහෙට ගන්න පුළුවන්. එදින ශ්‍රේණි දෙක නම් හතර. ඒ හතරම සෙට් වෙන්නේ මේ හරහා. මේ අග්‍ර දෙක හරහා. එහෙනම් ඒ හතරයි මේ හතරයි මොකද වෙන්නේ? සමාන්තරව එහෙනම් දෙකට කියලා ගන්න පුළුවන්. අපි ගත්තොත් අර කොට සරල වැඳගත්තු. අවසානයේ අපිට එන්නේ මෙතන දෙකක් තියෙනවා. මෙතන තව දෙකක් තියෙනවා. අවසානයේ තව දෙකක් තියෙනවා. අපි මේ සරලව ගත්තොත් අපිට සෙට් වෙන්නේ. ඉතින් මේ තුන්දෙනාම ගත්තොත් අපිට පේනවා ස්ට්‍රේට් ගතයි. එහෙනම් උත්තරේ 6 ඉඳලා ගන්න පුළුවන්. තමයි. හරි. දැන් බලමු අපි මේ જાතිලා. දැන් අපි ඔයගොල්ලන්ට බැලුමක් දෙනවා. මේ අපිට සමන් ප්‍රතිරෝධය වැන්නේ කිනේ මේ අග්‍රය සහ මේ අග්‍රය අතර විතරයි. එතකොට හැබැයි අපි ධාරාව ගත්තොත් මේක අපි ධාරාව වෙන මාර්ග හැම වෙලේම ප්‍රතිරෝධකක් සුළු කරද්දී අර මං කියව විදිහට වලට සුළු ගන්න එක. එකක් තමයි සරලම දැන් ටික ඔයාලට සුළු කරන්න. අනිත් එක තමයි මේ ධාරාව යන විදිය
පොඩ්ඩක් හිතින් මවා ගන්න උත්සාහ කරන්න. එතකොට ගොඩාක් අපිට ලේසි මේ ප්‍රතිරෝධ බල සුළු කරන්න. එතකොට අපි ගත්තොත් ධාරාව මෙතනින් පටන් ගත්තොත් කොහොමද මෙතනින් ගමන් කරනවා මෙහෙම ඉතින් මෙතනින් කොටස ගමන් කරනවා මෙතනින් කොටස මෙහෙම කරනවා. එහෙනම් ගමන මේ පැත්තට ගමන් කරන කොටස හරි මෙතෙන්ට එනවා. මෙතෙන් ගමන් ඕනෙ පේනවා. මෙන්න මේ ප්‍රතිරෝධය කාටවත් එකක්ක්‍රයක් විතරයි සම්බන්ධ කරලා තියෙනවා. එකක්ක්‍රයක් විතරක් සම්බන්ධ කරගෙන කොවිලම ධාරාවක් කියන්නේ බෑ. අනිවාර්යයෙන් අග්‍ර දෙකක් තියෙනවා. විභව අන්තරයක් තියෙනවා. මොන ධාරාවක් ගමන් කරලා. ඒතකොට මෙතන මොකුත් මේ විභවයක් සම්බන්ධ වෙලා නැහැ. එතකොට අපි ගත්තොත් මෙන්න මේ වගේ එකක්ක්‍රයක් විතරක් සම්බන්ධ වෙලා තියෙන ප්‍රතිරෝධ වලට අපි කියන එල්ලෙන ප්‍රතිරෝධ කියලා. එල්ලෙන ප්‍රතිරෝධ. ඒවා තමයි විභව අන්තරයක් නැහැ. ඒවා තමයි ධාරාවක් ගමන් කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒවට ඒවා මගින් සමග ප්‍රතිරෝධයට මුකුත් බලපෑමක් ඇති කරන්නේ නැහැ. ඉතින් අපිට පුළුවන් බලපෑමක් ඇති කරන්නේ නැත්නම් අයිබෝධ කරන්න බලමු. අපිට ඒක ඉවත් කරලා දාන්න පුළුවන්. ඒතර මේ ගැළිය ඔක්කොම ඉවත් කරලා දාන්න පුළුවන්. එල්ලෙන ප්‍රතිරෝධය. ඉතින් ඒවා ඉවත් කරන පස්සේ අපි දර වෙන්නේ මේයි මේ ටික සහ මේ ටික විතරයි. ඒතර ගත්තොත් ඉතින් ඔබලට පේනවා මේ දෙන්න ඡේදද. මොකද මේ ගැළද නැහැ නේද? ඒතර මේ 10යි 10යි 20යි ඒ වගේ මේ දෙන්නත් මොකද වෙන්නේ? සේගතයි 10 10 20යි. ඒතර ඒ 20යි මේ 20යි දෙන්න සමාන්තර ගතයි. එහෙනම් එතන එතන 10 20යි. ගත්තොත් අපි 10යි කියලා ගන්න. ඉතින් දැන් ගත්තොත් මෙයා මෙහෙම 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 තුන් දෙනා වෙන එක දිකට එහෙනම් 10 වුණා කියන්නේ 30යි. අනේ සරලව ගන්න පුළුවන්. මේ වගේ දැන් බලන්න. ඉතින් පොර නෝට් කරගන්න. මේ වගේ එල්ලෙන ප්‍රතිරෝධ. ඉතින් විභවান্তরයක් නොමැති ප්‍රතිරෝධ. හරහා ධාරා ගමන් කරන්නේ නැහැ. ඒ වගේ ප්‍රතිරෝධ අපිට ප්‍රතිරෝධවත් තියෙන ඉවත් කරන්න සුළු කරන්න පුළුවන් සරලව. හරි. නිකන් පොඩ්ඩක් බලමු මෙන්න මෙන්න මෙයා දීවා. දැන් ඔයගොල්ලෝ අම කියනවා මේවයි ගානක් දීලා මට හොයන්න මේ A සහ B අතර තියෙන සමග ප්‍රතිරෝධය. એટલે A සහ B දෙන්නගේ අග්‍ර දෙක වෙන්නේ. එහෙනම් අපි ගත්තොත් මෙතන 100 අග්‍රය මොකද වෙන්නේ? ඒක වැඩක් වෙන්නේ නැහැ යන්නේ. એટલે අපි මේ වගේ දේවල් නම් ඉවත් කරලා දාන්න පුළුවන්. ඔය ලේවා ගත්තොත් එහෙම අපිට මේ ටික ඔක්කොම එක දිගටම තියෙනවා දැන් මේ ගමන එනවා මේ ටික ඔක්කොම ස්ට්‍රේන් කරතයි ඊපස්සේ ඒ ස්ට්‍රේන් කරන කොටසෙන් හම්බ වෙන එක අපිට ඔන්න සමාන්තර කරතයි කියලා ගන්න පුළුවන් මොකක් හරි x කිය ඒ AI මේ AI සමාන්තර කරතයි ඒකෙන් හම්බ වෙන දේ අපිට ඔන්න y කියලා ගත්තා ඉතින් මේ ටික ඒක බලමු සමාන්තර කරතයි මට ඕන නම් a සහ c අතර මොකද මම කරන්නේ අතර මේක තමයි ආකෘතිය එහෙනම් මෙයා මොකද වෙන්නේ අර වගේ එන්න ප්‍රතිරෝධයක් ඊපස්සේ එයා වයින් කරලා මේ ටික කොහොමද තියාගෙන සමාවාදී සුව ගන්න යන්නේ නැහැ ඉතින්. ඒක මුළු වෙනසක් ගන්න දෙයක් නෑ. හරි. දැන් අපි මේ ගැන කතා කරමු. දැන් මෙවැනි වාරකදී මට ඕනේ A සහ B අතර ප්‍රතිරෝධ සමග ප්‍රතිරෝධය. එතකොට ඕන පේනවා මෙන්න මේ අග්‍රය ගැන. ඒතර ඔයාලා ඕගොල්ලෝ මේක ගානක් හදලා තියෙන්නේ. ක්වී ගැන අතරමඟදී ඕගොල්ලෝ මේ රූප සරණ දැක්කා මේ පෝස්ට් කරලා තියෙන්නේ. පොඩක් වීඩියෝ පෝස්ට් කරලා තනියම උත්සාහ කරන්න. තනියම උත්සාහ කරලා ඊට පස්සේ මම මේ කියලා දෙන එක බලන්න. එතකොට ඔයාලට අර තවන් හිතල නැති දෙයක් කරන දුර ඒක ගොඩක් තේරුම් ගන්න පහසු වෙනවා. ඉතින් ගත්තොත් නියම දෙක. ඔයාලට පේනවා මෙතන මේ ලක්ෂය. මේ ලක්ෂය සම්බන්ධ වෙලා තියෙන්නේ. උඩින් පැනලා කියලා නැහැ. කියන්නේ ඒ අග්‍රයේ සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ කම්බි දෙක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් සම්බන්ධ වෙලා තිබ්බම මම ගොඩක් හැම වෙලේම සරලම දැනින් හිතන්න සමාහන ශ්‍රේණ සරලම දැනින් බලන්න සහ ධාරාව යන මාර්ගය බලන්න කියලා. අන්න එතකොට ওই ධාරාව යන මාර්ගය බලන්නේ ගොඩාක් වැදගත් එකක් කියලා. එහෙනම් ඊතෝ ධාරාව මෙහෙම මෙතන ඉඳත්තාම මෙයා මෙහෙම ගමන් කරනවා ඉතින් මෙහෙට ගමන් කරනවා. ඉතින් මෙහෙට ගමන් කරනවාම මෙතනින් කොහොම ගිහිල්ලා එයාට යන්න තියෙන මාර්ග ගොඩක් තියෙනවා. මෙහෙට යන්න පුළුවන්. මෙහෙට යන්න පුළුවන්. මෙහෙට යන්න පුළුවන්. ඒ වගේ සම්බන්ධ වෙච්ච තැනකට අපි කියනවා ෂෝට් සර්කිට් වෙච්ච අවස්ථාවක් කියලා. හරිද? ෂෝට් සර්කිට් වෙච්ච අවස්ථාව. එතකොට ඒ වගේ වෙලාවකදී අපි දන්නවා ෂෝට් සර්කිට් නම් මෙන්න මේ කොටස හරහා කරන්ට් එක ගමන් කරන්නේ නැහැ. ඇයි? ඉන්නේ මේ කියන කරන්ට් එක මොකද වෙන්නේ? යාළු මෙහෙ වටයක් යන්න ඕනේ නැහැ. මෙතනින් සරල මාර්ගයෙන් මෙහෙට යන්න පුළුවන්. එතකොට ඒ වගේ වෙලාවලද මේ ෂෝට් සර්කිට් අවස්ථාවලදී මේ කැලකට ඉවත් කරලා ගන්න හදන්න පුළුවන්. එතකොට මේ ගත්තොත් මෙතන දෙකයි මේ දෙකයි එක දිගට තියෙනවා. මේ දෙක ඉවත් කරලා දැන් අතොර දෙකයි දෙකයි හතරයි. ඒ හතරයි මේ හතරයි අපිට සමාන්තර කරලා එහෙනම් දෙකයි යොමුනම එකපාර ගන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ එකපාර ගන්න රයිගත් දෙන්න. අර රූප සරණ මෙහෙම මතකන්නේ නැතුව.
හරි දැන් අපි යමු මේ ජාති ගණනට දැන් ඔයගොල්ලෝ මේ ජාති ගණන වල එකම ඔයගොල්ලෝ මොළු ගණන ලේසිකක් තමයි මෙන්න මේ සන්නාය කම්බි වලින් මේක පෙළක් අද්ද සම්බන්ධ කරලා තියෙනවා එතන සම්බන්ධ කරලා තිබ්බහම අපි ගත්තොත් මේ අග්‍රය මොකක් හරි x මේ අග්‍රය මොකක් හරි y මේ අග්‍රය මොකක් හරි p මේ අග්‍රය මොකක් හරි q කියලා ගන්නවා එහෙම ගත්තාම ඔය සන්නාය කම්බිවි සම්බන්ධ කරනවාම තියෙන වැදගත් කාරණේ තමයි ඒ සන්නායක කම්බිවි සම්බන්ධ කරපු අග්‍ර දෙක තියෙනවා ඒ අග්‍ර දෙකේ විභව සමානයි ඒ අග්‍ර දෙකේ විභව සමානයි දැන් ගත්තොත් අපි සම්බන්ධ කරේ x අග්‍රය y අග්‍රය එහෙනම් x අග්‍රය සහ y අග්‍රය විභව මොකද වෙන්නේ සමානයි vx සමානයි v y ඒ වගේම මම p අග්‍රය සහ q අග්‍රය සම්බන්ධ කරන්නේ එහෙනම් මොකද වෙන්නේ p අග්‍රය විභවයයි q අග්‍රය විභවයයි මේ දෙක සමානයි ඉතින් ඔන්න මම අත්ලා ගන්නවා කොහොම විභව සමාන ලක්ෂ්‍ය අපිට පුළුවන් ආකාර දෙකකට ඉස්සරහ හරිද ඒතකොට ඒකේ පළවෙනිම ක්‍රමය තමයි මොකද හොයාගන්න ඔය විභව සමාන ලක්ෂ්‍ය තියෙනවා නම් ඒ විභව සමාන ලක්ෂ්‍ය මුලින්ම ගෙට ගන්න විභව සමාන ලක්ෂ්‍ය ගෙට ගන්න ගෙට ගහලා බලන්න පරිපථය අපිට සරල වෙන්න සුළු වෙනවද කියලා ඒතර එහෙම සුළු වෙනවා නම් අපිට ලේසියෙන්ම හදා ගන්න පුළුවන් ඒ කියන්නේ තරවන දෝර ලියා ගන්න විභව සමාන ලක්ෂ්‍ය එකින් එකට යා කිරීම වගේ එකින් එකට සම්බන්ධ කිරීම වගේ අපිට පරිපථය සිදු කරන්න පුළුවන් එහෙනම් මම ඔය කරන්නේ දැන් මම x සහ y සමානයි එහෙනම් මෙහෙම මාකල්පිත උමනාවල මම මේක සම්බන්ධ කරනවා එහෙම සම්බන්ධ කරාම මේ හතර උඩ හතර වැඩෙනවා හය උඩ එන්න මේ විදිහ කොහොම හය තියෙනවා මේ පැත්තෙන් කොහොම නැවිලා හතර කොහොම ගිහිල්ලා ඒ අග්‍රය සම්පූර්ණ ඒ අග්‍රය නම මේ පැත්තට ඒ නම මේ පැත්තට කොහොමද සෙට් එක වෙන්නේ කොමත් මොකක් කරද ගන්නවන්නේ තමයි දෙක ගන්න ඊට පස්සේ p සහ q සමාන නම් මම p එක කිව්ව එක ගෙට ගමු එතකොට p ගෙට ගන්න මොකද එයා කොහොම නවල මේ පැත්තට ගෙට ගන්න එතකොට 8 කියන එක නම් 6 යටින් වැඩෙනවා ඔය විදිහට එතකොට v යත් මේ පැත්තට සෙට් කරනවා යාට 8 උඩ 4 එන දැන් මොකද වෙන්නේ දැන් 6යි 4යි 8යි ඔක්කොම සමාන්තර එන අපිට 1 යට 8 සමානයි 1 යට 8 ගන්න 1 යට 6 ගන්න 1 යට 4 එයි මොනවා සරල සුළු වල ගන්න පුළුවන් හරි ඒක විදිහක් නේ එදා විභව සමාන ලක්ෂ්‍ය යා කරලා අපිට පරිපථ ගන්න පුළුවන් ඒක තමයි ප්‍රධානම දේ ඊළඟ කාරණේ තමයි 2015 වගේ ගානකදී බුල්ඩ් ගම් බලන්න 2015 වගේ ගානකදී තියෙන්නේ ඒත් සන්නායක කම්පණි සම්බන්ධ කරලා තියෙන්නේ. හැබැයි එතෙන්දී අපි විභව සමාන ලක්ෂ්‍ය ගෙට ගන්න ගියොත් මොකද වෙන්නේ? ඒ පරිපථය සම්පූර්ණයෙන්ම සංකීර්ණ වෙනවා. සුළු කරන්න බැරි වෙනවා. එතකොට තව විදිහක් තමයි මෙන්න මේ විභව සමාන ලක්ෂ්‍ය හරහා තියෙන කම්බි තියෙනවනේ. ඉතින් විභව සමාන ලක්ෂ ගැට ගහලා පරිපසින් දැන් බැරි අවස්ථාවක විතර ඒක සංකීර්ණ වෙනවා නම් තව එහෙම කරාම ඒ විභව සමාන ලක්ෂ හරහා තියෙන කම්බි කොටස් ඉවත් කරලා අපිට පුළුවන් පරිපසින් දෙන යන සාමාන්‍ය දේ. 2015 ගානත් උඩ ට්‍රයි කරලා බලන්න. මඩ ගාන අන්තිම අද කරන්න 2015 ගාන තමයි මඩ ගාන කාවේ. ඒක උඩ උත්සාහ කරලා බලන්න ඕගොල්ලෝ. මම කිව්ව විදිහට ක්‍රම දෙකකට සුළු කරන්න. හරි දැන් මම මේ චක්‍රය ගන්න. දැන් කලින් ගානක් වගේම තමයි. ඔයගොල්ලෝ පේනවා. දැන් බැලුවා දැක්කම බලන්න මුලින්. අර වගේ සර්වදන් තියෙනවද කියලා. එකක් තමයි මොකද? ෂෝට් සර්කිට් වෙච්ච එකක් කියලා බලන්න. තව එකක් තමයි මොකක්hari ලක්ෂ්‍ය විභව කියන්නේ. විභව සමාන ලක්ෂ්‍ය තියෙනවා. ඒ කියන්නේ මොකක්hari සන්නායක කම්බි වලින් සම්බන්ධ කරන ලක්ෂ්‍ය තියෙනවා. අනේ වගේ දේවල් පොඩ්ඩක් සලකලා බලන්න ඕනේ. දැන් පරිපථය දෙය දැක්කා. ඉතින් පරිපථය මේක දිගට තිබ්බම අපිට පේනවා මේ අග්‍රය සහ මේ අග්‍රය සන්නායක කම්බිනි සම්බන්ධ වෙනවා. මේ අග්‍රය සහ මේ අග්‍රය අතර තියෙන විභවান্তর කියන විභව දෙක සමානයි. කිරිබව දෙක සමාන නිසා කරන්න මොකද්ද? විභව සමාන ලක්ෂ්‍ය ගැට ගන්න එක කරන්න. ඉතින් මතක තියාගන්න ඕනේ මම අර අතන කිව්වේ
විභව සමාන ලක්ෂ ගෙට ගහලා පරිපථය සුළු කරන්න බැරි අවස්ථාවල විතරයි විභව සමාන ලක්ෂ වරා තියෙන සන්නායක කම්බි ඉවත් කරලා ගැටලුව සකස් කරන්න. ගැටලුව හදන්න. හරි? නැතුව ආතිගෙනින් මානෙද විභව සමානයි එනම් මේව තියෙනවා කියලා පරිගණක ඉවත් කරලා දාලා හදන්න යන්න එපා. හදුවත් කරදි. අරේම කරන්න බැරි නම් විතරයි කම්බි ඉවත් කරලා හදන්න. හරි? දැන් ඒක නිසා මේ ගැට ගන්න. ඉතින් මෙයා ගැට ගහනකොට අපිට පේනවා මම මෙයා ගැට ගහනවා මෙහෙම. ඉතින් මෙයා ගැට ගහුවා මෙයා ඉද මෙයා ගිහින් හොඳ. ඔබට යන බීජක් විදිහට එනවා
මෙහෙමින ධාරාව මෙහෙට ගමන් කරලා යන්නත් පුළුවන් මෙහෙම ගමන් කරලා යන්නත් පුළුවන් හැබැයි මෙහෙම ගමන් කරොත් ප්‍රතිරෝධයක් හම්බ වෙනවා ඉතින් මෙහෙම ගමන් කරලා මෙහෙම ගියොත් එහෙම නිකුත් ප්‍රතිරෝධයක් නැහැ සන්නායක කම්බියක් කරා කෙලින්ම යන්න පුළුවන් එහෙනම් මෙයා ආධාරාව නොගිහින් අර ලේසින් ධාරාව මෙහෙම ගමන් කරනවා ඔන්න ඉතින් අපිට ධාරාව ගමන් කරන මාර්ගය සරල ලේසින්ම අනවශ්‍ය ප්‍රතිරෝධ ඉවත් කර ගන්න පුළුවන් එතකොට ඒ වගේ දෙන්නේ නැහැ සරල හැදුවාම අපිට පේනවා මේ ප්‍රතිරෝධය සහ මේ ප්‍රතිරෝධ දෙන්න සමාන්තරගතව තමයි සෙට් වෙන්නේ මොකද දෙන්නේ ඉන්නේ එකම විභව පාවර කරොත් එකම විභව දීලා එතකොට මෙතන 10 ඕම් කියලා අපිට ගන්න පුළුවන් ඊළඟට මේ ජාතික ඔන්න පේන වේග ගන්න දුන්නාම මේ තමයි ප්‍රතිරෝධය වෙන අග්‍රය ඒ සහ B අග්‍රය උග්‍රණ පේනම මේ වටේ මේ කම්නි කොටස් පරිණ සම්බන්ධ කරලා තියෙනවා අග්‍රය එතකොට ඒ වගේ සම්බන්ධ කරලා තිබ්බම අපි දන්නවා මොකක්ද අග්‍ර දෙකක් විභවන් සන්නායකම් කියන සම්බන්ධ කරාම ඒ විභව සමානයි ඒ ලක්ෂණ විභව සමානයි එතකොට මේ ලක්ෂේ මේ ලක්ෂේ මේ ලක්ෂේ මේ ලක්ෂේ තුනේම විභව සමානයි ඔව් කම්මියෙ මෙතනින් සම්බන්ධ කරලා මෙතෙන්ට ඒ වගේ විභවද මෙතනදී එනම් මේක මෙතනයි සම්බන්ධ කරනවා එතන තියෙන්නේ ඒ වගේ ආයෙත් සම්බන්ධ කරලා මෙතන තියෙන්නේ ඒ වගේ එහෙනම් මේ ලක්ෂ තුනම නිකන් මේ ලක්ෂ තුන හතරක් වගේ මේකත් එක්ක දැන් දන්නවා මොකරි ලක්ෂ වල විභව සමාන නම් මොකද සරලව ගන්න පුළුවන් විභව සමාන ලක්ෂ ගෙට ගන්න පුළුවන් එහෙනම් ගෙට ගැව්වම ඔගොල්ලන්ට තව දෙයක් තේන්න ඕනේ ඒ තමයි මම කිව්වා මොකයි අග්‍ර දෙයක් අතර සම්නාය ප්‍රතිරෝධය ගත්තාම ප්‍රතිරෝධයේ මොකරි අග්‍ර දෙකක් අතර ධාරාව ගමන් කරන නම් අනිවාර්යෙන් ඒ අතර විභව අන්තරයක් තියෙනවා එතකොට මේ විදිහට බලන්න මේ ප්‍රතිරෝධයේ මේ ලක්ෂයේ විභව දෙක සමානයි එහෙනම් විභව සමානයි කියන්නේ විභව අන්තරයක් නැහැ විභව අන්තරෙ බිඳුව එහෙනම් එයා නම් ධාරාව ගමන් කරන්නේ නැහැ නะ අපි දැන් අයින් කරගන්න පුළුවන් මෙතනත් ඒ විදිහට අයින් කරගන්න පුළුවන් මෙතනත් ඒ විදිහට මෙතනත් ඒ විදිහට එයාට ඔන්න තවටික සුළු වෙලා දැන් මෙහෙම වුත් නැහැ දැන් හිතුව වෙලා තියෙන්නේ මෙහෙම දෙකයි මෙහෙම දෙකයි මෙහෙම දෙකයි ඔහොමද එතකොට මෙතන ඒ අග්‍රේ මෙතන B අග්‍රේ මේ දැන කටු නිකන් ඒ වගේ දැන් මොකද කරන්න ඕන දැන් මේ ඒ අග්‍රේ මේ අග්‍රේ මේ අග්‍රේ විභව සමාන නම් අපිට මුලින්ම විභව සමාන මොනවද කරන්න කියලා ගන්න. එතකොට ගෙට ගැහුවම නිකන් හිට එක පොකුරක් වගේ. හිතන්න මේ තුන හතරම අහම එකට සෙට් කරාම කොහොමද කියලා. මම පොකුරක් වගේ දිනේ. ඔය පොකුරක් විදිහට සෙට් කරා. එහෙම ගත්තොත් එහෙමද කොට? කම් මෙහෙම ඔහොම ඔහොම. තොල් දෙකේ හතර එකට සමාන්තර කරගෙන දෙක විදිහ හතර එකෙන් නිදුනස් පහයෝ කියලා සම්පූර්ණ දෙගන්න. හරි. දැන් මෙහෙදි ගණන් ගත්තොත් එහෙම මේ වගේ දේවල් තර සරලම විඳ ගන්න දින මොකද සරලම දැන් ටික ඔය දෙන්නේ මුලින් සට්ටක් ටක් ගාලා සුර ගන්න නැති. හරි සුර කරමු ඉතින්. මේ දෙන ගත්තොත් පේනවා මේ දෙන සීල් එකයි 2යි 2යි 4යි. 3යි මේ විදියට. මෙතන 2යි 2යි 1 4යි. එතකොට පේනවා මේ ආයි මේ ඇනේ ඔක්කොම එක මාත්‍රකයි. එහෙනම් මේ ටික තියෙන ඔක්කොම එක විභවවල පේනවා. ඔක්කොම එක විභවවල. මේ ඩි සෙට් එක එක විභවවල. මේ සෙට් එක ඔක්කොම ඔන්න එක විදියට එහෙනම් මේ හතරයි මේ හතර මේ ආපු හතර ඒවා දෙක ඔක්කොම ශ්‍රේණිගතයි එහෙනම් සෝරි සමාන්තරද එහෙනම් මේ හතර හතරයි අපිට දෙකයි කියලා වුණා ගන්න පුළුවන් දෙකයි ඉතින් මේ හතරයි හතරයි අටයි මේ හතරයි අටයි මේ දෙකයි දෙකයි හතරයි හරි එතකොට දෙකන මේ 8යි 8යි එන 4යි. දෙකන මේ 2යි 2යි 1යි. මේ 4යි 2යි. මොකද ඔක්කොම සමාන්තරව තියෙන. අවසාන ඉතුරු වෙන්නේ මෙන්න මේ 2යි මෙන්න මේ 1යි. එතන මේ එකක්වත් නැහැ. මෙතන පොඩ්ඩක් පේන තුන සමීන ගමු. මෙතන 1යි. මෙතන ඉතිරි වෙදීම 3යි. ද්‍රවි මේ මෙතන දෙකයි ආයෙම එකයි හරි දැන් හරි
දැන් අපිට ඕනේ මේ අක්ෂර දෙක එන මුලින් මෙහෙම සිදු කරගත්තොත් සමාන්තර ගතලා එන දෙක බෙදීම තුනයි කියලා ගන්න පුළුවන් තුන් දෙක බෙදීමයි කියලා උර හරි උර ආයේ මේ දෙන්න ගත්තොත් එහෙම මේ දෙන්න මේ හැම වෙලේම ගත්තොත් සේලකටයි එන එතන එකයි උර ඒක වෙන මේ විදිහට මේ අග දෙක ගන්න එකයි එකයි නසම් පහයි කියලා උත්තරේ ගන්න පුළුවන් ඊළඟට मेजर दी गाना करतो मैं वही गाना प्लेस ही बोला कमाल वो अपने अबे एक कदम पर अड़ा आवडे गाना थी जब बेना बोला कि मैं तो ना हाया ही मतलब आई दहाया ही ये दहाया ही पहाड़ में हाया आया उबे बागे से क्या कौन देना हाया ही मतलब आई दहाया ही ये दहाया ही पहाड़ में हाया ही मतलब आई दहाया ही ये दहाया पहाड़ में अनंत प्रमाण प्रतिरोध पाती प्रतिरोध මෙන්න මේ අග්‍ර දෙකම හරහා තියෙන මුළු ප්‍රතිරෝධය මම ගත්තොත් මේ අග්‍ර හරහා තියෙන මුළු ප්‍රතිරෝධය RAB කියලා එහෙනම් මේ කැලලේ සමග ප්‍රතිරෝධය මේ කොටස විතරක් RAB කියලා අපිට සලකන්න වෙනවා හරි ඇන්ඩොත් මේක ආයේ අලුතින් මෙතන 4යි මෙතන 3යි මෙතන A සහ B එතන සමග ප්‍රතිරෝධය මිතුරු කැලේ ඔක්කොගේ ප්‍රතිරෝධය අපිට RAB කියලා ගන්න පුළුවන් මෙතන සමග ප්‍රතිරෝධය තාරේ එහෙනම් මේ කොටසේ සමග ප්‍රතිරෝධය මේ මුල් පරිපථයේ සමග ප්‍රතිරෝධයට සමානයි කියලා අපි උපකල්පනය කරලා දැන් සමග සිදු කරගන්න යන්නේ මෙතන අපිට පේනවා මේ දෙකෙන් අගේ සමගය මූලිකයේ බෙදීමයි කිය කියන්නේ RAB වතාව තුන බෙදීම තුන ධනාවක් ඊට පස්සේ AI මෙයයි ඉන්නේ ශ්‍රේණිගතව එහෙනම් තුන තුනයි RAB බෙදීම තුන ධනාවක් ධන හතර එකතුව සමානයි RAB වන්දි උපම කරලා අපිට विशेष संबंध प्रतिरोध पद्धति එක කපිට නම් කපටි දාගන්න බැහැ නම් සරල විදිහකට සිදු කරන්න පුළුවන් දෙයක් දෙයක් කියලා. මොකද කොහෙවත් සමානක තැනක් නැහැ. කොහෙවත් සීල තැනක් නැහැ. ඉතින් අපිට කපාට සිදු කරන්න බැහැ. ඉතින් ඒ වගේ වෙලාවල් වල සිදු කරන්න අපිට මේ වීස්ටන් කියන විද්‍යාවේ මේ වීස්ටන් හේතු මූල ධර්මයේ කියලා දැන් කියලා දෙලා තියෙනවා. ඒකට ඒක අපි ඉදිරියට ගොඩනගනවා. දැනට පොඩ්ඩක් අත්දැක ගන්නවා. ඒකට වීස්ටන් හේතුවක් කියලා කියන්නේ මෙන්න මේ වගේ හේතුවක්. මේ වගේ විදිහට ප්‍රතිරෝධ සම්බන්ධ කරපු පරිපත කැලලා තමයි වීස්ටන් සේතු පරිපත කොටසක් කියලා කියන්නේ. ඒ වගේ වෙලාවල් වලදී අපිට ගත්තොත් ඒ වීස්ටන් සේතු එක මේ එක් පැත්තක ප්‍රභූමික පැත්තක් මේ ප්‍රතිරෝධ අතර අනුපාතය මේ ප්‍රතිරෝධ අතර අනුපාතයට සමානයි. එනිකන් අනුපාතයකට තියෙන එක බෙදීම දෙකයි. එතන මෙයා බෙදීම යනක් එන ඊළඟ පැත්තේ දෙනු මෙයා බෙදීම. එහෙනම් තුන බෙදීම හැදෙන්නේ මෙතනත් වාගේ. मेहमे
හෝ මෙයාම මෙයා සහ මෙයාම මෙයා සමානයි. බලමු මෙයන් පාදික කිහිපය 6ට 3යි. මෙතන ඒ කියන්නේ 2ට 1යි මෙතන 2ට 1යි. මේ පැත්තෙන් ගත්තත් අනුපාත සමානයි, මෙතෙන් ගත්තත් අනුපාත සමානයි. කොහොමද එහෙම සමාන වෙනවා? මේ පැත්තෙන් ගත්තොත්. එහෙනම් එක පැත්තක් හරි සමාන වෙනවා නම් අනුපාතයි. මේ අනුපාතය මේ දෙක අතර අනුපාතය මේ දෙක අතර අනුපාතයට සමාන වෙනම නම් අපි ගන්නවා මෙන්න මේ අග්‍ර දෙක. මෙයා xy කියලා ගමුකෝ. අන්නේ xy අග්‍ර දෙකේ විභව දෙක සමානයි කියලා. xy අග්‍ර දෙකේ විභව සමානයි. xy අග්‍ර විභව සමාන නම් මොකද වෙන්නේ? මෙයා පරිපථයේ ඉන්න එකක් නෙමෙයි. මොකද මෙයා හරහා කාන්තාවක් ගමන් කරන්නේ. එහෙනම් දැන් මොකද කරන්නේ? මම දෙක ගැන අයින් කරලා දාන්න. ටයි කරලා දැම්මට පස්සේ ඉතුරු වෙන්නේ මේ කෑ දෙක විතරයි. ඒතර අපි ගත්තොත් එහෙනම් මේ දෙන්න ඉන්නා මේ වෙලාවේදී කොහොම? සේලතව මෙතන එතකොට 9යි. මේ දෙන්න ඉන්නවා. එතන ස්ට්‍රේලතව. එතකොට 18යි. එතකොට 18යි 9යි දෙන්න ඉන්නවා. සමාන්තර ගත්තොත්. එහෙනම් සුළු කරලා ගන්න. ලේසියෙන් මේ අරගෙන සුළු කරලා ගන්න. දැන් ඔබ බීස්ටන්ස් එක ගානකට එමු. එතනදී මේ බීස්ටන්ස් එක අපයි බීස්ටන්ස් එක කාලි වගේ පේන්නේ නැහැ අපිට. අපිට හඳුනගන්න ඕනේ. ඉතින් හඳුනගත්තොත් අපලට එනවා. මම ගත්තොත් මේ අග්‍රය. ඒත් මේ අග්‍රයට මේ ප්‍රතිවදිනුම සම්බන්ධලා තියෙනවා. මේ අග්‍රයට මේ ප්‍රතිවදිනුම සම්බන්ධලා තියෙනවා. මැද මෙයයි. පේනවද ඔන්න? එතකොට අපි ගත්තොත්. ඌව මේ අතර අනුපාතය. එතකොට ගත්තොත් 12ට 6 කියන්නේ 2ට 1. මේ පැත්ත අනුපාතය දෙක එහෙනම් අනුපාතයට සමානයි. ඒ අනුපාතයට සමානයි නම් අපිට මොකද වෙන්නේ? මේ ගැලවම අයින් කරලා දාන්න පුළුවන්. ඒක මෙයාම අයින් කරලා දැම්මම පස්සේ මෙතන 12යි මෙතන 6යි වොම එක දිගට සෙට් වෙනවා. සේල් කරුව මෙතන 4යි මෙතන 2යි මෙතන ස්ටේල් කරුව සම්බන්ධ වෙනවා. එතකොට මෙතන 18යි ආයෙ මෙතන අයි ඒක විදිහට උඹට සල්ලම සුළු කරගන්න පුළුවන් ඔය වගේ ගන්න. හැබැයි හරියට බීස්ටන් සේතුව තියෙන තැන ඕගොල්ලෝ හරියට හඳුනගන්න ඕනේ. හරි. දැන් අපි යමු අලුත් ගානකට. එතකොට මේක අලුත් ගාන කොට්ටාසයක්. ඉතින් මේමය ගානත් එක්කත් ඕගොල්ලන්ට වෙනවා මොකද සුළු කරගන්න කිසිම විදිහක් නැහැ. කිසිම විදිහක් පේන්නේ නැහැ. ඉතින් ඒ වගේ වෙලාවකදී දැන් මුලින්ම කියන්න උදව් දෙයක් තමයි මේ තොර දැන් ඕගොල්ලෝ දවුරලු විදිය දැනගත්තා සුළු කරන්න. එතකොට මොකක් හරි පරිමාවයක් දැක්කම ඒව තියනවද? ඒ මං කියපු දේවල් තියනවා කියලා බලන්න. බීස්ටර් සේතුවක් මොකක් හරි අග්‍ර සම්බන්ධ සන්නායකම් කියමු ඔය අග්‍ර සම්බන්ධ කරලා තියනවද? අන්න ඒ වගේ දේවල් ගැන සැලකිල්ලෙන් බලන්න. බලලා එහෙන් බැලුවොත් අපිට පුළුවන් ලේසියෙන් මේ වගේ දේවල් සුළු කරගන්න. ඒතකොට අර මම කියපු හැම කරුණක්ම වීඩියෝ එකේ ඔයගොල්ලෝ පෝස්ට් කරගෙන ඒව නෝට් කරගන්න. මම අර කිව්වා වගේ දැනග විභව සමාන ලක්ෂ යා කරලා ඒ දෙන්න ගෙට ගහලා අපි සුළු කරගන්න පුළුවන්. එතකොට එහෙම බැරි වුණොත් විතර ඒ දෙන අයින් කරලා අපි සුළු කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් හොඳට නෝට් කරගන්න ඕගොල්ලෝ. නෝට් බුක් එකක් අරගෙන මම කිව්වා 2015 ගණන් කරන්න. ඉතින් ඒ ගණන් දාන හරි දැන් මේ වගේ ගණන්. ඉතින් මේ වගේ ගණන් දුන්නාම එතන මම තව අලුත් දෙයක් කියලා දෙන්නම්. ඒ තමයි මේ වගේ ස්වර සම්මිතික ඇලිය කියලා ගානක් දුන්නොත් ඔයගොල්ලෝ ඒක ලියාගන්න. මෙන්න මේ අපි සමග ප්‍රතිරෝධයේ සොයන අග්‍ර දෙක තියෙනවා. ඔන්න ඔය අග්‍ර දෙක යා කරන රේඛාව දෙපසට මේ ප්‍රතිරෝධ පද්ධතියේ සම්මිතික කියලා බලන්න. දැන් බලන්න සම්මිතික. ඉතින් බැලුවොත් එහෙනම් මේ පැත්තේ සෙට් එක මේ පැත්තේ තියෙනවා. කිසිම වෙනසක් නැහැ. ඉතින් එහෙම සමමිති කරා හැඩෙන් වගේම අර ප්‍රතිරෝධ තියෙන ඒ කියන්නේ මෙතන මෙතන දෙක දිවිල මෙතන හතර දිවිල කොත් එහෙම කරන්න බෑ. මේ වගේ සමමිති කරා හැඩෙන් සමමිති කරා අපිට එතකොට ගන්න පුළුවන් මෙන්න මේ සමමිතික ලක්ෂ තියෙනවනේ. එතන මෙයාගේ සමමිතික ලක්ෂය කියන්නේ මෙන්න මෙයා. මගද සම්දර්ශක නමුවාද මොකරි එක උඩ එක නැවුවහම කරයක් කොහොම හරි මැද්දෙන් නැගුවහම අර එක මත එක සෙට් වෙන ලක්ෂ තමයි අපි කියන්නේ සම්මිතික ලක්ෂ කියන්නේ. ඉතින් මේ සම්මිතික ලක්ෂයේ මේ සම්මිතික ලක්ෂය මොකද වෙන්නේ? විභව සමානයි. මේ සම්මිතික ලක්ෂයේ මේ සම්මිතික ලක්ෂය වුණා විභව සමානයි.
කියලා අපිට මොකද ගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රතිරෝධ පද්ධතියක ප්‍රතිරෝධයේ සමන් ප්‍රතිරෝධයෙන් අන්තර දෙක යා කරන රේඛාව දෙපසට පද්ධති සමමිතික නම් ඒ සමමිතික ලක්ෂ්‍යවල විභව මොකද වෙන්නේ? සමාතින්. විභව සමාන ලක්ෂණ වැඩ කරන්න පුළුවන්. ඒවා කියලා ගන්න පුළුවන්. එහෙනම් මෙයා කරලා මෙතනින් වැඩ කරනවා මෙයා කරලා මෙතනින් වැඩ කරනවා. හරියට නම් මේ දෙක ගැන දෙන්නේ නැවුවා වගේ. ඒ මේක ගැටගෙවුවොත් උවරන්න බේන්නවා. මෙයා මෙතනින් වැඩ ගෙවුවා මේ දෙක ගෙවිලා මෙයා උඩින් වැඩ කරනවා. මෙයා ගෙවිලා මෙයා උඩින් වැඩ කරනවා. මෙරෙවම මෙයා උඩින් මෙයා උඩින් වැඩ කරනවා. මෙයා ඇවිල්ලා මෙයා උඩින් වැඩ කරනවා. මෙයා ඇවිල්ලා ඔහොම මෙයා උඩින් දැන් මේක ඇරලා නැහැ. උඩ ගෑන උඩ ගෑන නෑ ඔක්කොම ගන්නවා අද ඇන්සර් කරත් මොකද වෙන්නේ දැන් මේ දෙකයි දෙකයි එකයි 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 ඊනවස වලට පේනවා මෙතන දැන් එදෙන කොහොමද ඉන්නේ සේනද කොහොමද ඒකයි මේකයි දෙකයි ඊපස්සේ ඒ දෙකයි අපිට ගත්තොත් මෙතන එකයි මෙතන සෝරි මෙතන පොඩි වැරදීමක් වෙලා මෙතන තියෙන එක මොකද මෙතන එක මේ දෙක නෙමෙයි තියෙන එක ලාන් දෙකම කතා වෙන දෙක දැන් එක හරි ඒකවල නියමම ගැට ගැව්වා නම් මෙතන එකයි හරි එතකොට අපි මෙතන පොඩි වැඩීමක් වුණා මෙතන මේ තව මෙතන එක එක වෙන්න ඕනේ මෙතන එක මෙතන එක මෙතන එක ඉතින් අසෝම නැවුවට පස්සේ මේක මේ කුඩින් වැඩනවා මේක මේ කුඩින් වැඩනවා ඉතින් සුර කරලා ඊපස්සේ අන්තිමට මෙතන 0.5 1 1 1 1 0.5 એટલે ඒ දෙන්නේ ඉන්නේ ස්ටේල් එකට එහෙනම් ඒ 0.5 0.5 දුර වලට පස්සේ 1 හරි એટલે ඒකයි මේකයි ආය 0.5 පස්සේ මෙතන 1යි මෙතන 1යි දෙකයි 1.5යි 2.5යි ඒ මොලේ සෙට් එකක් දීලා ඉන්නකම් ස්ට්‍රේන් එකක් හරි අපිට අපි ඔක්කොම විශ්වවිද්‍යාල වෙයි ගන්න කරමු අපි කරන්න පටන් ගත්තේ මේ වගේ දෙයක් මම තව පොඩි මේ දැන්දි ගානක් හදන්න ආවදී දැන් කොමනා වෙනවා ඒ පොඩි තියෙක මම තමයි කියලා දුන්නේ නැහැ අපි එතෙන්ට ආවට පස්සේ මොනවයි කියලා කියදෙන ඉවස අපි දෙන්නේ ඉස්සරහට යන්න බලන්න දැන් දැක්කම මුලින් මොකද කරන්නේ සරලම දේට සුරු කරගන්න තොරට පේනවා 2 2 1 2 2 1 ඉතල සමගය 1 කියලා මොකද ඊළඟට මෙතන 2 2 1 2 2 1 අපි මුලින් මේ ස්කෑනින් සුරු කරගන්න ඔක්කොම ඕම 1 1 ඊළඟට තමුතුර වෙන විදිහක් නැහැ. කොහෙවත් තවම මුකුත් අපිට කරන්න දෙයක් නැහැ. අපිට මෙයා සාරව වැඩ ගත්තොත් මේ විදිහට මේකයි මෙතන එකයි මෙතන දෙකයි මෙතන එකයි නේද? අම්මගේ මේ සෙට් එක උනේ. අපි මෙතනින් එනවා සමගිරෝම එකයි. එකයි. ඊපස්සේ මෙතනින් එනවා තව එකක් දෙකයි. මේ නාලු මැක් කරන දෙකයි එතන තමයි අග්‍ර තියෙන්නේ ඊළඟට මේ දෙකයි ඊළඟට ආයේ මෙතනින් ওই විදියට දෙකක් වෙනවා ඊළඟට ආයේ මෙතන අර කලින් විදියටම එනවා මේ දෙකත් එකයි මෙතන එකයි 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 ආයේ මෙතන විදිහට සෙට් කරන තව එක දෙකයි. එහෙනම් මම දරමු මෙතන සෙට් කරනවා. ඔබලා අපි ගත්තොත් සරලව ඔය විදිහට තමයි පරිපථ සටහන ඉන්නේ. හරිද? ඉතින් මෙතෙන්ට ආවයින් පස්සේ අපිට වෙන විදියක් නැහැ සිදු කරන්න. ඔන්න වෙනත් කොහෙවත් එකින් එකට යොමු මෙයා කරලා ඉවර කරලා. AB. ඒක අපිට මෙතන වෙන මොකක් කරන්න විදිහක් නැහැ. එතකොට මේ වගේ වෙලාවල් වලදී
මොන අලුත්තරයක් කියලා දෙන්න කොහොමද මේ ජාතිය ආරක්ෂාව කරන්නේ කියලා. හරි දැන් අපි එන්නේ මේ අලුත් ජාති ගණකට. එතකොට මේ ජාති ගණක් ආවොත් කොහොමද අපි හදන්නේ? අපිට කිසිම සංවිධානයක් නැහැ. ඔයාලා දන්නවා ක්‍රමයක් මම කලින් කියලා දීපු ක්‍රමය. මේ දෙක අතර ව්‍යාකරණ රේඛාව දෙපස සම්මිති ගන්න අපිට දෙකට නම කරන්න පුළුවන් වැඩේ. හැබැයි මෙතන එහෙම බෑ. මොකද මෙතන සම්මිති නැහැ. ඉතින් ඒ වගේ වෙලාවල් වලදී අපිට තව ක්‍රමයක් තියෙනවා තමයි. හොඳට ඒක ලියා ගන්න ඕගොල්ලෝ. මෙන්න මේ අපි සමග ප්‍රතිරෝධයේ සුවේන අග්‍ර දෙක ව්‍යාකරණ රේඛාව කියන්නේ. මෙන්න ව්‍යාකරණ රේඛාව. ඔන්නේ ව්‍යාකරණ රේඛාවේ ලම්බ සමච්චය. ඉතින් මෙයාගේ හරි මැද්දෙන් ගහන ලම්බ සමච්චය. ඔන්නෝම ගවොත් මෙයාගේ ලම්බ සමච්චය. මෙන්න මේ ලම්බ සමච්ඡේදකයේ දෙපසට මෙයා සමමිති කරනවා. හරි මේ ලම්බ සමච්ඡේදකයේ දෙපසට මෙයා සමමිති කරනවා. මෙන්න මේ ලම්බ සමච්ඡේදකයේ හරිද? මෙන්න මේ ලම්බ සමච්ඡේදකයේ ඕනෑම ලක්ෂයක විභව සමානයි. හරිද? ඕනෑම ලක්ෂයක විභව සමානයි. මොකක්ද ලියන්න ඕනෙ? මෙම ප්‍රතිරෝධය සම ප්‍රතිරෝධයේ අංක දෙක ව්‍යාකරණ රේඛාවේ ලම්බ සමච්ඡේදක රේඛාව දෙපසට පද්ධතිය සමමිති කරන ඒ ලම්බ සමච්ඡේදකේ ඕනෑම ලක්ෂයක විභව සමානයි කියන එක. ඉතින් මම ඒක අරගත්තොත් අපිට ඒක ආකාර දෙකකට ගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ ක්‍රම දෙකකට අපිට මේ පරිපදි දිනන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි හිතලා උදාහරණ අපිට පුළුවන් මං කියන්නේ මේ ඕනෑම ලක්ෂ විභව සමානයි කියන්නේ ලම්බ සමච්ඡේදකේ මත ඕනෑම ලක්ෂ විභව සමානයි. ඉතින් එහෙමනම් මම මේ වගේ වැඩක් කරනවා. මම මෙන්න මේ ත්‍රිකෝණ කියලා කියනවා. ඒ ත්‍රිකෝණ කියලා මේ අග්‍රය දලවන්න. ඔහොම දලවලා එයාව සම්බන්ධ කරගන්නම් මම මේක. ඔන්න මේ තමයි. මොකද අවුල නැහැ නේද? මොකද මේ සම්මිතික රේඛාවේ ඕනෑම ලක්ෂයක මම මේක කරගෙන යන්න පුළුවන්. ඒතකොට මේව දැල්ල නැහැ. ඒ වගේම මට මෙයාවත් උමනවල මේ පැත්තෙන් උමු කර ගන්න. මොකද ඒ සම්මිතික රේඛාව ලම්බ සමච්ඡේද රේඛාව මත ඕනෑම ලක්ෂයක සමානයි. ඒ ධර්මිනු මේ වැඩි ගන්න පුළුවන්. මෙයා වුණු දෙන්නේ ඔන්න ඔබ තමයි කරන්නේ. දේවරන් පේනවා කිසිම මේ ටික ගන්න සරලව සම්බන්ධ වෙලා තියෙනවා. සරල වෙලා තියෙන පරිපත එහෙනම් මේ දෙන්නා සුළු කරලා ප්‍රශ්නයත් එක්ක සමාන්තරගත මේක සුළු කරලා මෙහෙම ටක්කල වල දුම් සුළු කරලා අපිට ඒ විදිහට සමාන්තරෝදී ලේසියෙන් ගන්න පුළුවන් එක තමයි එක විදියක්. ඔන්න ඒක එක විදියක්. අනිත් විදිය තමයි ඒක තරගම තමයි හොඳ. ලම්බ සමච්ඡේදකයේ මත ඕනෑම ලක්ෂය විභව සමාන එක තමයි තාරකය. ඉතින් ඒ ක්‍රමය තමයි හරිද? කොහොමද කියනවනේ දැන්? ඔව්. මෙතන පහව විදිහට වුණා. එහෙම තියනකොට මේ පහන් මේ පහයි මේ පහන් මේ පහයි. මම දැන් මෙයාව මම දෙකට බෙදාගන්න ඕනේ. ඉතින් මේ වැඩේ මුත් කරන්න බෑ. මෙතන මෙයා. ඉතින් මම මෙයා දෙකට වුණ බෙදාගන්න. බෙදාගත්තාම මේ ලක්ෂි භවය මේ ලක්ෂි භවය මෙයා මම දෙකට බෙදාගත්තාම විභවය සමානයි. මෙයයි 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 කොයි භව සමානයි. එහෙනම් මම කරනවා මේ වගේ වැඩක්. මෙයා දෙක ඇසෙන් පමණයි. මෙයා දෙක ඇසෙන් පමණයි. මෙයා දෙක ඇසෙන් පමණයි. මෙයා දෙක ඇසෙන් පමණයි. ඉතින් මම දැන් මේ ලක්ෂි භව සතුනේ විභව සමාන නිසා මම මෙයා ගලවලා මෙතන සෙට් කරනවා. ඒ ගුණ විභව සමාන ශීල කරනවා. මෙයාගෙලම ගෙඩේ වලවස් මෙතේ දෙක ඇසෙන් පහම මෙයාගෙලම දෙක ගෙඩේ වලවස් දෙක ඇසෙන් පහම ඒ වගේ මෙයක් මොකද කරන්නේ? එයත් මම මොනවද කරන්නේ? මේ ලක්ෂණ දෙක ගහද්දි මේ දෙන්න දාලා මම මෙයා දෙක ඇසෙන් පහම මෙයා ওই විදිහටම දෙක ඇසෙන් පහම කියන්න ගන්න ඕනේ. හරි. ඔතන දෙවනි ක්‍රමය. දෙවනි ක්‍රමයෙන් මොකද වෙන්නේ? මෙයා ලස්සන සරල වෙන එක තමයි. ඉතින් අපි ওই ක්‍රම දෙකෙන්ම කරේ මොකක්ද සරල කරන්නේ. ඉතින් සරල කරලා ඉන්ද්‍රිය ගන්න දැනෙන්නේ නැති තිබෙන කිසිම ලොකු වෙනසක් නැහැ. දැන් අපි හිතමු විශේෂ ගණකයක්. ඒතර මෙතන තියෙන්නේ මේ ගණකයක්. ප්‍රතිරෝධ ගණකයක් තියෙනවා. ඒතකොට මේ ප්‍රතිරෝධ ගණකයේ සෑම පාදයකටම ওই විදිහට ප්‍රතිරෝධ සම්බන්ධ කරලා තියෙනවා.
ධාරාව සමානයි ප්‍රතිරෝධත් සමානයි එහෙනම් මේ අග්‍ර කියන්නේ මේ ප්‍රතිරෝධ තුන හරහා මොකද වෙන්නේ සමාන විභව බැස්මක් තමයි සිද්ධ වෙන්නේ එයි යන ධාරාව සමානයි ප්‍රතිරෝධ සමානයි එහෙනම් විභව බැස්ම සමානයි ඉතින් විභව බැස්ම සමාන නම් මෙතන තියෙන එකම විභවයක ඉතින් මෙතන තියෙන පහයි කියන්නේ මෙතනින් දෙකක් බහිනවා නම් ඉදිරිමුත් දෙක අනිමුත් දෙක මුමුත් දෙක එහෙනම් පහෙන් දෙකක් ගස්සාම කියන තුනයි එහෙනම් මෙතනක් තුනයි මෙතනක් තුනයි මෙතනක් තුනයි එතකොට මේ ලක්ෂයේ විභවයයි මේ ලක්ෂයේ විභවයයි මේ ලක්ෂයේ විභවයයි වෙන්නේ සමාන ඒ වගේ අපි ආවොත් මේ පැත්තේ හිතුවොත් දැන් ධාරාව මෙහෙට යනවා අපි උන් ධාරාව නම් මෙහෙට එනවා වගේ කියලා ඒ විදිහට මොකද වෙන්නේ මෙතන 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 සමාන ධාරාවක් එනවා මේ ලක්ෂය මේ ලක්ෂය මේ ලක්ෂය විභවම් ප්‍රමේ සමානයි ඒ ලක්ෂණය විභව සමානයි නේද අපිට බලමු මොකද විභව සමාන ශේත කරේ නේද මේ ලක්ෂයයි මේ ලක්ෂයයි මේ ලක්ෂයයි කියලා කර ගන්න මේ ලක්ෂයයි මේ ලක්ෂයයි මේ ලක්ෂයයි කියලා කර ගන්න දැන් බලන්න ඔය කෙට ගැටවම කොහොමද එන්නේ මුලින්ම මේ දුන හරි මේ දුනලා කර ගන්න ගෙනවා මේ තුන දෙනාගම ඔය විදිහට සමාන්තරවද තුනක් සෙට් වෙනවා R R R ඊළඟට නැත්නම් ඊළඟ තියමු නේද මේ පැත්ත තුන ගත්තොත් මේ තුන දා සෙට් කරොත් එහෙනම් ඊට සම්බන්ධ කරා අංගය හම්බෙන්නේ ඕම R ඕම R ඒතර මෙතන D වෙනයි ඒ බලන්න අතරමැදි දැන් යනවා ඝනකයක පාද ලෝකම ගත හැකි මෙතන තියෙනවා පාද 12ක් පාද උපුම් 12ක් තියෙනවා මෙතන ප්‍රතිරෝධ පද 12ක් තියෙනවා හැබැයි මෙතන සම්බන්ධතාවය කියන්නේ 6 තව 6කට වෙච්ච දෙයක් නෑ ඉතින් බලන්න දැන් මේ තුන දෙනා හරි මේ තුන දෙනා හරි එහෙනම් තව මෙතන ඉන්න 1යි 2යි 3යි 4යි 5යි ඉතින් බලන්න ඔය 6 දෙනා කොහොමද ඉන්නේ ඔය 6 දෙනා කොහොමද ඉන්නේ ඉකින්නකට සමාන්තර කරගන්න. මේකෝල හිතලා බලමු. හොඳට හිතලා බලන්න. ඔය දිග ගැටේ නුවයින් පස්සේ අන්තිමට ඔය දිගකට මොකද වෙන්නේ? ඔය විදියට සමාන්තර කරලා තමයි සම්බන්ධ වෙන්නේ. ඒ මේ තුනම ගැටගන්න මේ අර තුනම ගැටගන්න මේ පැතිලත් ඔක්කොම දැන් ඉන්දියක් කොටේ සෙට් කරනවා. එහෙම බැලුවොත් මොකද වෙන්නේ? මෙතන එනවා අපිට සමප්‍රතිරෝධයේ ආර්ධදී මුනුයි මෙතන සමග ප්‍රතිරෝධයේ ආර්ධදීම 6යි මෙතන සමග ප්‍රතිරෝධයේ ආර්ධදීම 3යි ඉතින් ඔය තුන අපිට එකතු කරලා ගත්ත හැකි මෙතන ආර්ධදීම 3යි ආර්ධදීම 3යි 2යි ආර්ධදීම 3යි එතකොට ඔක්කොම එනවා මෙතන 2යි ආර්ධදීම 3 2යි ආර්ධදීම 3 ගන්න ආර්ධදීම 6යි ඒ කියන්නේ අපිට එනවා 5යි ආර්ධදීම ආයතන මේ කොටසේ සමග ප්‍රතිරෝධය. ඔය විදිහට ධාරාවෙන් විභව බෙදෙන විදිහත් එක සලකලා විභව සමාන ලක්ෂ්‍යත් එක්ක ගොඩක් ගණන් අපිට විතර සරලව සිදු කරගන්න පුළුවන්. හරි. පෙරත ගොඩක් කලින් ಜಾති වගේම ගණන්. ඉතින් මේ ಜಾති ගොඩාක් ගණන් වලින් මොකද කරන්නේ? ධාරාවත් එක්ක සසඳලා තමයි කරන්න තියෙන්නේ. ධාරාව යන ගමන් මාර්ගය සලකන. කියන්නේ ඒ ලක්ෂ්‍ය විභව බෙදෙන්නේ කොහොමද? ඒ සලකලා බලන ඒ ලක්ෂ්‍ය විභව සලකලා බලන අපිට මෙයා ගන්න ගොඩාක් ලේසියෙන් සිදු කරගන්න පුළුවන්. එහෙනම් හිතුවොත් ධාරාවෙන් අප ගොඩාක් ගන්න ධාරාවක් ගන්න පුළුවන් කියලා. මෙන්න ධාරාව මොකද වෙන්නේ? අපිට පේනවා සමාන ප්‍රතිරෝධ තුනක් කරා තමයි මම ගමන් කරන්න පටන් ගත්තේ. ඒකට පේනවා මේක සංවේදීකත්වයක් තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? මේ අර ඔක්කොම ගමන් කරන එකම ධාරාව. මෙහෙනම් එකම ධාරාව නම් එක විභව බැස්ම. එහෙනම් මේ ලක්ෂයේ මේ ලක්ෂයේ මේ ලක්ෂයේ විභව මොකද වෙන්නේ? සමානයි. ඉතින් එදෙන් ගාවට පස්සේ ධාරාවක් මොකද වෙන්නේ ආයි පිටර ගමන් කරනවා මේ තුන තායි පිටර ගමන් කරනවා මේ තුන තායි පිටර ගමන් කරනවා
दारिद्र्य दारिद्र्य बलापुर सुबह।